අපි ඊළඟට මේ හිම් මොබිලිටි ව්‍යායාම සඳහා ආපහු අපි එක්වෙමු. ඇත්තටම මේකේදී වැදගත් වෙනවා. ඇත්තටම මේක ආධුනිකයන්ටත් පුළුවන්, ජීෂ්ඨයන්ටත් පුළුවන්. ඇත්තටම මේකේ වැදගත්කම තියෙන්නේ මේ කඩුළු පැනීමේ ක්‍රියාසවෙදී පුළුවන් තරම් මේ හිප් මොබිලිටි එකේ දියුණුව මත තමයි කඩුළු තරණය කිරීම ඉතාමත් පහසු වෙන්නේ. ඒක නිසා අපි හිප් මොබිලිටි ව්‍යායාම ටිකක් කරමු. මේකෙදිත් අපි බලන්න මම ඔයාලට කරලා පෙන්නන්නම්. මේකේ ඇත්තටම අපි අත් දෙක රිලැක්ස් තියාගත්තොත් එහෙනම් මේ හිප් එක රොටේට් වෙන ප්‍රමාණය වැඩි. හිප් එක රොටේට් වෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා අපි කරන්න ඕනේ නිරන්තරයෙන්ම මේ අප බොඩි එක ස්ටඩි වෙන්න ඕනේ. අප බොඩි එක ස්ටඩි වෙන්න නම් අපිට පුළුවන් ඇත්තටම මේකට අත් දෙක එක්ක අපිට මේ ආකාරයෙන් උඩ රඳවා ගන්න පුළුවන්. අත් දෙක උඩ රඳවා ගත්තාම ඇත්තටම මේ හිප් එක ට්විස්ට් වෙන්නේ නැහැ. මේ විදිහට අපිට අත් දෙක උඩ රඳවාගෙන කරන්න පුළුවන්. ඒත් එක්කම පුළුවන් අපිට මේ විදිහට අත් දෙක සයිඩ් එකට තියන බොඩි බැලන්ස් එක තියාන හරියටම අප බොඩි එක ස්ටඩි තියාන විදිහට කරන්න. මේක මේ ආකාරයෙන් අත් දෙක ඉස්සරහට තියාන කරන්න පුළුවන්. අත් දෙක උඩ පුළුවන් තරම් වෙන්න ඕනේ. අප බොඩි එක ස්ටඩි වෙන්න ඕනේ. අප බොඩි එක ස්ටඩි වෙන්න මේ හිප් මොබිලිටි එක ඉතා හොඳින් දියුණු වෙනවා. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. රයිට් පටන් ගන්න. අත් දෙක උස්ස ගන්න හොඳට. රයිට් දැන් පටන් ගන්න. රයිට් ඒත් එක්කම පේන නැති ඒත් එක්කම පුළුවන් තරම් ටේල් එක මේ දණිය පුළුවන් තරම් මේක ඉස්සරහටම එන විදිහට කරන්න ඕනේ. අත්‍තර මෙතන තමයි මේ හිප් මොබිලිටි එක හොඳින් දියුණු වෙන්නේ. අත් දෙක හොඳින් උස්ස හෝල් කරගන්න. හරි පටන් ගන්න. අපිට මේ විදිහට අත් දෙක උඩ තියන් කරනවත් එක්ක අපි ඊළඟට අත් දෙක දෙපැත්තට තියාගෙන මේක කොහොමද කරන්නේ කියන එක. ඔයාලට හොඳින් පේන ඇති මේ අප බොඩි එක ස්ටඩි වෙන්න ස්ටඩි වෙන්න මේ හිප් මොබිලිටි එක හොඳින් වෙනවා. අපි ඉස්සෙල්ලා කරේ කඩලු එකිනෙකට ලං කරලා. අපි දැන් බලමු කඩලුලා ටිකක් මතක් ඈඩ් කරලා කොහොමද මේ හිප් මොබිලිටි ව්‍යායාම කරන්නේ කියන එක. ඇත්තටම අපි මේකෙදි කඩලු දෙක ලං කරලා නේ කඩලු මතක් ඈඩ් කරලා කරේ. එතකොට පේනවා ඇති ඒ කඩලු දෙක අතරටම ලීඩි ලෙග් ගේ ටේල් ලෙග් ගේ අපි දෙකම පතිත කරන්න ඕනේ. ඊළඟට තමයි අපි අනිත් කඩුල්ල ලීඩින් ලෙග් එකෙන් තරණය කරලා ටේල් එකේ ගෙනල්ලා අපි ඉදිරියෙන් තබන්නේ. ඒකෙදි මම විශේෂයෙන්ම අපි ඉස්සෙල්ලා කරේ කඩු ලං කරලා කරනකොට අත් එක අපි එක එක ආකාරයෙන් තියාගත්තා, උඩට කරලා තියාගත්තා, සයිඩ් එකට කරලා තියාගත්තා. ඔන්න ඔන්න පිටිපස්සට අපි නොයෙකුත් ආකාරයට අප බොඩි එක ස්ටඩි තියාන කරන්න බෑ. හැබැයි මේකෙදි අපිට සමායෝජනය කෝඩිනේෂන් එක, ඒ කියන්නේ විරුද්ධ අතර විරුද්ධ පාද යොමු කරමින්ම නිවැරදි ශිල්පීය ක්‍රමයේ පුළුවන් තරම් දිනු කරගන්න මේ ව්‍යායාමය අපිට කරන්න පුළුවන්.
එයා කාලේට අපිට ඒ ශිල්පී ක්‍රමයේ දිනු කරනවත් එක්කම ඒත් එක්කම කිය යුතු තව කරුණක් තියෙනවා මේකෙදි අපි ඇත්තටම සමහරට තමන්ගේ ලීඩින් ලෙග් එක දකුණ වෙන්න පුළුවන් දකුණ ලීඩින් ලෙග් එක කරලා ටේල් ලෙග් එක අපි වම් කකුල ගෙන આવොත් එයා සමානව අනිත් පැත්තටත් දකුණු කකුල ලීඩින් ලෙග් එක කරලා ටේල් ලෙග් එක වමට ගෙන එකත් අපි කරන්න මොකද හේතුව අපි එකම මාංශපේශී පද්ධතියක් තමයි එකම ආකාරයේ ශිල්පී ක්‍රමයේ දිනු කරන්න ව්‍යායාම කරොත් එක මාංශපේශී පද්ධතියක් තමයි හැදෙන්නේ. ඇත්තටම වලට පේන ඇති අපි ඉස්සෙල්ලා කරේ අත් දෙක උඩ හෝල් කරගෙන දෙපැත්තේ තියාගෙන කඩුල ලං කරමින් අපි ව්‍යායාම කරේ ඒ ආකාරයට. හැබැයි කඩුල ඈත් කරපුවම පුළුවන් තරම් බලන්න ඕනේ නිවැරදි ශිල්පී ක්‍රමයේ ක්‍රමක්‍රමයෙන් දිනු කරන්න ඕන නිසා හැම වෙලේම අපි බලන්න ඕනේ අත් දෙකේ සමායෝජනයත් පාදවලට විරුද්ධව හැම වෙලේම තියාගන්න එක. ඒත් එක්කම අපි සමාන්තර හුරු නැත්තම් තමන්ගේ වඩා හුරු කකුල කියනවා. හැබැයි හුරු කකුල සමායට වම ලීඩ් කරලා දකුණ ටේල් ලෙග් එක වුණොත් අපි අනිවාර්යයෙන් ඒකට කරනවත් වගේම අනිත් පැත්තටත් එහා සමානව ව්‍යායාම කළ යුතුයි. ඒ කියන්නේ වම ලීඩ් කරලා දකුණ ටේල් ලෙග් එක ගේනවා වගේම දකුණ ලීඩ් කරලා වම ටේල් එකටත් අපි ව්‍යායාම කර යුතුයි. ඒකට වෙන්නේ මොකුත් නෙමෙයි. අපි එකම පැත්තක ව්‍යායාම නිරන්තරයෙන් කරොත් එක පැත්තක විතරයි මාංශපේශී පද්ධතිය දියුණු වෙන්නේ. අනිත් පැත්තේ වීක්නස් එකක් නැත්නම් දුර්වලකමක් ඇති වෙන නිසා ඒ සමායෝජනය තුළ නිවැරදි ආකාරව වමට සහ දකුණට කියලා දෙපැත්තටම අපි එක ආකාරවම මේ ව්‍යායාම කළ යුතුයි.